මංල්ට පලවෙනි වීඩුව එකින් කියල දුන්නා කොයිඩනයින්ට නැතුළු අනිකු සොසන ආසාධනවලට ඉරහිව අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ක්‍රියා කරන විදයේ සහ අපේ පෙනහළු ක්‍රියා කරන විදිහ. මං එහිදවල්ට කිවා අපේ ශරීරයේ ප්‍රශ්ශක්තිය හොඳනම් අපේ ලංසල ක්‍රියාකරිත්‍ය හොඳනම් කොරෝණ වෛරසේට අපේ ශරීරට ලොකූ බලපෑමක් කරන්න බැහැ. එහෙම මං කියන්නේ දැන්ට ලෝකයම ගත්තහම රෝ වලි මැලාලතිනසිර දෙකයි ැන් සියර අනුුවටක් මේ වෛරසෙන් බේරලා දයනවා ඒකින් අපිට පේනවා අපේ ඇගේ ප්‍රශක්ත්තිය හොඳර ලංකඩිෂ එක හොඳයින්න අපේ සරීරයට කොරුණ වරසෙන් ලුකු බලපෑමක් කරන්න බැහැ කියලා තොට අපි මෙහිදී කරගන්න ඕන හන්නම් කොයි 19ට ඉරහිව කරන්තින හොදමද දමයි අපේ ප්‍රශක්ති වැඩි දියුණු කරගන්න ඒවාගේම අපේ ලන්ගේ කන්ඩිෂන් එක තම් පෙන් හලු ක්‍රියාකාරත්තේ වැඩ දියුණු කරගන්නතම අපට කරන්න පුළන් මේලාේ හොඳදමදේ. මේ වීඩුවේ එක කියර දෙනවා කොහොමද ප්‍රසක්තිය දියුණු කරගන්න කියලා. ඒ ප්‍රශක්තිය දියුණු කරගන්න ක්‍රම කීප ඇත්තින එක තමයි විවේකය හා නින්ද අවශ්‍ය තරන් ජලය පානය කිරීම සරීර ස්කන්ධ අර්ශකය නිවරදියගේ පවත්වා ගැනීම. ව්‍යයායාම කිරීම මනසේ ආතති අඩුකර ගැනීම සම්බල පෝෂදාහියා හාර පමණට ගැනීම. හැකි තරම් දැනට වෙලදී ඇති රෝගපාලනය කර ගැනීම හා හැකි තරම් අනිකුත් රෝගවලින් වැලකී සිටීම. එතකොට නින්දහා විවේක. ඉතා වැදගත්ධ ඇත්තමා එක අනිකුත් ලෙඩ රෝගවටත් එක්ක එතකොට නින්ද අපට වයසානුව කොච්චර පැෑගානන් නිදාගන්න ඕනෙද කියලා මේක චාර්ට්කත් දලති අපි ඒ බලමු වය මාස තුන වෙනකම් බිලින්දාට ප දාහර දාහතක් අතර කාලයෙන් නිදාගන්න අවශ්‍ය ඒවගේ මාස හතරත් අවුරුද්දහ ලමුට පැය කොළහත් දහසයදද වයසවුරුදු පහුණත් පහත් අ ළමුන්ට පය දහයද දහතුනක්ද වයසවුරුදු හයයි දහතුන අතර පැය නමයද දොළහත්ද වයසවුරු දහතරයි දහතයි අළමුට පැටත්දහයදද වයස දහටයි හැට හතරයිත් අ වැඩි හිටියයට පැය හාතක් නමයදද ඒවගේම හැට පහවෝ හැටපහට වැඩි පුද්ගලයක් සඳහා පැය හතක්කටක් නිදාගන්න අවශ්‍යය මොකද මේ නින්ද කියන එක ඉතා වැදගත් අපි නින්දත් තමයි අපේ ශරීරයේ සයිලවල ගේවීගිය කොටස් නැවත අලුත්වැඩියා කරන්න එතකොට ඒ අලුත් වැඩියා කරන්න අපි අවස්ථාව දෙන්නො ඒකැ නිසපරදි නිසි කාලයක් නිදාගන්න ඕන් ඒකෙන් තමයි අපේ ශරීරය අලුත් වැඩිය වෙන්නේ එම නැත්තං අපි එක එක රෝග බාදවල්ඩ ලක්නො එතකොට අනිත් ශරීරයේ ප්‍රශක්තිී වැඩි දියුණු කරගන්නඒ අනිස්සා දෙක තමයි ජලය පානය කිරීම අපේ ශරීරයේ ඉස්කන්දය ගත්තාහම් පස්සේ ඒකෙන් සීට හැටටෑවක්ම තියෙන්නේ ජලය එතකොට අපි අපේශරීරයේ බරානුව කෙත්තරම් අවප්‍රමාණයක් ජලය පානය කරන්න ඕන දෙ කිය මේ චාට්ට දැම් බලමු කැන කිලෝ නමයක් බර කෙනෙකුට කාලක් බොන්න අවමශයෙන් දවසට.ඒවගේම කිලෝ ප්‍රයම් දහටක් බර පුද්ගල ලීටර් භාගයක්ත්ද කිලෝග්‍රයෑම් විසි හත කෙනෙකුට ලීටර් තුංකාලද්ද කිලෝ තිස්සයක් කෙනකුට ලීටන එකක්ද කිලෝ හතස් පහක්ෙනකුට ලීට එකයි කාලදද කිලෝ පනස් අතක පුද්ගලකුට ලීට එක හමාරද්ද කිලෝ හැත්ත දෙක එක් කෙනකුට ලීටර් දෙකක්ද කිලෝ අනුවත් බර කෙනෙකුට ලීටර් දෙක හමාරද්ද එකසි අටක් බරකෙනකට ඊීට තුනක්ද කිලෝ එක විසිහ බරෙනකට ලීට තුන හමාරද්ද වශයෙන් අව වශයෙන් ජලේපානය කරන්න අවශ්‍යය. එතකොට ඒ වගේම අපි ගත්තොත් වැඩිහිට පිරිමි පුද්ගලයෙකුට ලීට තුනය සම හතක්ද වැඩිහිටි කාන්තා පක්ෂයට ලීට දෙකයිසම හතක් ද බොන්න පුළුවන්න. ඉතාම හොඳයි ඒ ප්‍රමාණය බොන්න උපරිම උත්සා කරන්න ජලේපානය කරණ එක ප්‍රසක්ති වැඩි දියුණු කරගන්න එකට වගෙනම අනිකුත් ලෙඩරෝග රාසයකට හොඳ ප්‍රතිකාර එත්තාම ජලේපානය කරන්නේ එහින්ද අනිවාරයෙන්ම ලක් පුරුදුුවෙනු අනිවාරෙන්ම ඒ ලීටර්ගාන බොන්න ඒ වගේම අපේ මිනිට එක වැඩි දියුණු කරගන්න තවත් ප්‍රධාන සාධකඇත්තමයි ශරීර ස්කන්න දර්ශක නැත්තම් බොඩි මස් ඉඩෙක්ස් ඒ අපි මෙහෙම සමීකරණයකින් අපට හොයා ගන්න පුළුවන් අපි මේක දාරති න බI අගේෙන බඩි මක් ඉන්ඩස් නැක්ත සරිස් කගඳ දර්ශක ඒක ලබාගන්න අපට අවශ්‍යයනවා සරිරේ බර් ඒ වගේ අප උස මීට රෝලිං අවශ්‍යවා. එතකොට මේක ඕන කෙනෙකුට බලාගන්න පුළුවන් විදිරම චාට්ට අදදාලති න ඒ මේ පැත්තිතියෙනවා උස අඩිවලින් අඩි අංගල්ගානට තියවා ඒ වගේ මේ යට පැත්තින්ති නො කිලෝගාන ඒගේ මේ කහ තීරවලින්ති න අන්ඩවෙට බර අඩුම. ඒවගේ හෙල්දි වෙට් එක තම කොලපාටිින් දාලතින්න ඒවගේ මේ තැබිලි පාටින් දාලතින් ඕ ඒවගේ මේ රතුපාටින් දාලතියන්නේ ඉතාම තරබාරු පුද්ගලු මේ අයන වැඩි වසෙන් හාටටටක් සහ අනිකුත් මොලේ ආසාධන අන්සභාග රෝගවලට මූුණ පාන්න පුළුව ඒවගේ දැ මේ කොයිඩ්වලින් බලපාන්න පුළුවන් තරබාර පුද්ගිලන් සහ ප්‍රේක්්නැත අයට. ඒක වෙන්නේ ඇත්තරම මහා ප්‍රාචීරය උඩට තල්ලු කරල පෙනහැලිල තියන පරිමා වඩු කරනවා. එතකොට තමයි පෙනහැලි ක්‍රියාකාරත අඩු වෙලා ඒ කොයිඩ්ලින් ලොකු ෆිට්ටක් ඒහි අනිවාර්යෙන්ම ඔයාලා නිසි බියමයි අගේ පවත්තගන්න ඕනේ. තොර ඒකට කරන්න ඕන ලා පුළුවන් පේටිස්කේල්ල බරමයිණනු කරලු පෙැතිරස් පංචයක් ිතර වෙන්නේ. එකක් කරගන චාර්ට්ටකත්දාගන ඔයරට එක්සයිසාහ ආරමගින් වගේ බර පාලනය කරගන නිවැරදි බීම් අයියගේ ගන්න පුළුවන්. එතකොට ඊඟ අප ඉමිනිටික වැඩ කරගන්න ්‍රෙසක්තිය වැඩි කරගන්න ඊළංඟ වැදගත්ම එකත් තමයි ගොයායම කිරීම. එතකොට අපි භ්‍යායාම කරන්න ඕන බොහෝ විටම අපි ගොඩාක් අය. මාන්සපේසි ශක්තිමච කරගන්න කැමති යයිඉන්න මාන්සපේසි ශක්තිමත් කිරීමේ ව්‍යයාාවක් නිරතවන ඇයිඉන්නවා. එතකොට ඒ අය අනිවායම ඒ අයගේ එක්සයිස් ටෙඩුල් එක ව්‍යයාම පද්ධතියේ මෙන්න මේ වැදගත් කරු හත අඩංගු කරගන්න හොනිේ. එහෙම නැත්තන් එයාලට ඉංජිරින මසල්වල්ට ජෝයින්ටට හරි හානිත් වෙනවා. එහින්ද මේ සෙදුුල් එක හොඳර තේරුන්ගන් අපි ව්‍යායමයක් කරදි මුලිම් අපි කරන්න ඕන පිළිවල තව මේ තියන්නේ ඉස්සරම් හුස්මගෙනින් ව්‍යයායම ඇත උුසුම් කිරමි වයායම මාන්සපෙසි ඇදීම වයායම සඳි චලනය කිරින් වායම මාංසවේ ශක්තිම කිරමි වයම මාන්සපේසි ඇදමි ව්‍යායම හුස්ම ගැමි වායම හා සරීරය සිසිල් කිරමේ ව්‍යාය. එතකොට හුස්ම ගැනීමේ වාය පලවිනික තම. එක්සයිසයක් කරන්නේ අදි අපි ශරීරයට හොඳර ඔක්සිජන් ඕන. ඒ ඔක්සිජනන් ලබා ගන්න තමයි ප්‍රථ මෙම හුස්මගැනීමේ ව්‍යෑම කරන්න තොම මේ හස්ම ගැීමේ වයායම කොහොමද කරන්න ම ඊ ළඟ වීඩ එක අපේ ලංස් කන්ඩිෂන් එක වැඩි කරගන්න විදිහ යටති මංගේ කිය දෙෙනවා. ඒමගේ දෙක තමයි ඇඟ උුසුම් කිරමීම යම ලකු එක්සයිසයක් කරන්න කනින් අප ඇඟ උස්සුම් කරගන්නවා බෝමක් එක්සයිස් කරන්නවා. තව අපට පුළුවන් ඇවිදිඉන්න. හිමට යිසික ලැපදදින්න තුර ගොඩ් ොඩක්යිදන්න ිම්මලට යන ඉන්න. තොර එයාට බෝමප එකට ඉස්ටික් බයිසිකල ඇදනවා පදන්න. ටඩි බයිසික කැනෙ එක තැන නැවිචල පින පුලොම් බයිසික ඇදන එක තම බෝම් එකක කොට එක්සයිසයටද දෙවැනි වදගත් කරු තමයි ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායෑම. ඒවගේ මාන්සපේසි ඇදීම ව්‍යායම ම තුන්වෙන එක. අපි එක්සයිස්සක් කරන්න යද්දි අපේ නෝම රෙෂ්ට එකද අපේ මසල් මාන්සපේසි සංකෝචන වෙලාදී. එතකොට අපි ඒව්වා නිවැරදි ලෙන්තකර ගන්නවොන් එහෙම ඇැතු එක පාර්ටම පි ලොකෝ එක්සයිසයක් කරන්න ගිහාම එක පාරපේසි ඇදීමට ලක් වෙලා මේවා ඉරෙනවා. ඒ හින්දතමයි ඒව්වා කරන්න කල මාන්ස පේසි ඇදීම වයම කරන්නවා. ඒවාගේ සන්දිි ජලනය කිරමි වය මොබිලයිසේෂන් එක්සයිස්. අපි එක්යියක් කරන්නේ ඇද ලොක ක්ෂයියක් අප ොයින්ටල්ටත් ැසේජය දෙනොට අපමේ එක්යිසයක් කරන්න යනි. තමයි මසල් වගේම ජොයින්් එක සෝදානම් වෙලා ඉන්න ලොක එක්සයිස් එකට යන්න. තකොට සන්දිචල්නය කිරීමේ ව්‍යයායම කියන්නේ හැම සන්ධියම්ම පි දහ පාරක්විත නමලා දිගාරින්න ඕන. තකොට ඊළඟට තම පට යන්න හොළුවන් මාන්සපේසිේ ශක්තිමත් කිරමීම යමට. කට බොහෝ දෙනෙක් මාන්සපේසිේ ශක්තිමත් කිරමේ ව්‍යයම වසෙන් ඩම්බෙල් එක්සයිස් කරනවා. ඒවගේ තෙර බෑක්යි නැන් ස්ප නැතමනහ රිලාස්ක්. රබර් පටි වගේ තන එක්සයිසස් කරනවා. ඒ වගේ ජිම්බෝල් එකක් උපය කරගනිීමි එක්සයිස් කරනවා. ඒවගේ මැට් එක්සයිස් කරනවා. ඒවගේ හොඳ ව්‍යායම තමයි ඩන්සින්ැන් ති ඩාන්සින් කරන එක ඉතායි. ඒගේ අනිකුත් ක්‍රීඩා කරන එක අපේ ශරීරයට හොඳ ව්‍යායමය එතවත් අපි වග බලාගන්න ඕන ව්‍යායම කරද්දි. සරීරයට හානිදායක නොයන අයුරින් හැසරෙනසා ව්‍යායම කරන්න වග බලාගන්න ඕන. නැත්ත අපි සරීරය සුවපත් කරන්න කියලා ව්‍යායම කරලා ඒකින් රෝගයක් කෙෙනවනක් ඇත්තම අපේ ගත්තුත්සාහයේ සාර්ථකත්තය නෑ. එතකොට අපේ හාඩ එක්සයිස් කරලා ලොකු එක්සයිස් කරලලා ඊළඟට නැවත මාංසපේසිය දීමී ව්‍යායම කරන්න ඕන. එහෙම කරන්නේ අපි ලොකු එක්සයිස් කරලා එක පාරම මසල්ස් ගොඩක් හෙසෙනවා තකට එක නවත්තපුග නැවත සංකෝජනය වෙනවා මසල්ස්. හරි නිදිකුම්බ අත්තකට අතින් කට්ු කර ඇකිර නව මාන්ස පේ නැවත ඇකිල් තිවා තකොත් අප එක්යිසැකිවර කරන්නන්නේේ නැවත ඉස්්‍රචින් එක්යිෂ්ි කරන්නනවා. මාන්ස පප්‍රති අදීම එක්සයිස් ඒවගේ නැවත අපේ ඔක්සිජන් සහෙන් වැයවුනා එක්යි වල්ඩ තකොට අනිකුත්බ අභ්‍යන්ද ක්‍රියාවල සඳහා ඔක්සිජන වවසෙන එ නැවතක්සයිවරවිද්දිී ඉස්ස්‍රචින් සහ හුස්ම ගැනීමේ ව්‍යයම කරන්න. එතකොට මේ අන්තිම හය හත යන එක්සයිසර්ස් කරපුවාම අර අපේ අපට එක්සයිස් කිරීමෙන් ඇති වුණා දාහ්ඩිය නිවිල යන්න ඕන්න. එතකොට තමයිඒක්සයිස් දෙක හරියට වනාා කිය අපට බලාගන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ ප්‍රස්සක්ති වැඩි කරන්න හීළඟ දේ තමයි මාංසික පීඩඩෙන්න් තොරවීමම්. එතකොට අපි හැමෝම එකක ආර්ථතියෙන් පෙළෙනවා. එතකොට අපි ආර්ථතියේ පෙලෙද්දී හමටම පොද ලක්ෂ ඇත්වීම. අපේද ක්ෂණම ොදකළ ලමු. තකො සමහරයි ආතියහම නිදාගැනීම පාහුතාව. හෝ අධි කලෙසේ නිදාගන්න පුළුවන්. ඒවගේ ෂෙණකෝ බර බඩිවිීම හෝ බර අඩුවීමම් වෙන්න පුළුව. ඒවගේ නිතරම් බඩයමාර ජීරණය ඔක්කාරය හෝ වෙන තැතැවල බේදන වෙන්න පුළ. ඒගේ නුරුස්සන බව නිතරම කරාගන්න පුුවන් පොඩි දේවලොට.ඒත් මේ ආතේ රෝගලක්ෂ. ඒවගේ දත්මිටි කමින් ඉන්නවා අසාවාන්‍ය බයක්දීම හැම දේට හ? මේ දවසරම හිතන් වැඩිම් බයිල තින කොෝනවට හැමවිලේම සැන්ටයිසර් ගාල පනස් පාරක්කතරාත්ෝදන එකක තැන් ට් කරන්න මාස්තුන හතරදාන. තකොට අනිත් අයට වැඩිය අසාමාන්‍යය බයක් ඇති වෙනවා. කට එක තමයි මේ මා ආතති ලක්ෂණය. තොට හිසරද්‍යේ එකමදේකට හිත හමු කරගන්න බෑ. එක විරියවු ඉන්න බෑ එක විදිර ඉන්න බෑ එක දෙයක් බලන්න බෑ එකදයක් කරන්න බෑ එ එකම විදියට හිත හමු කරන්න බෑ ඒ වගේ. කරතාව ඇතිවා. ඒවගේම අධික ලෙස වෙන දට වැඩි අත්පාවල ඩාඩි දානවා. ඒවගේ සමාජෙන් ටිකින් ටික දුරස් වෙන යාලූන්ගෙන් නෑදෑන් හිතවතුන්ගේෙන් ටිකටික දුරස් වෙලා හුද කලාව ඉන්න කැමති බවත් දක්නවා. ඒවගේ පුඩි දෙයක් කරක් තෙහෙක්තුවක් ඇතිනවා. අදරියට පත්වවා. මොන දේකරන අපෝඒක බෑ කරන්න බෑ මේකයි අරකයික ලක දේවල් කෙනවා ඉන්න අත්්ධහිරයෙන. ඒවගේ අසබ්‍යය ෝ කහකාරී ලෙස හැසිරන්න කනු. එව තමන් මාංසික ආර්ථති. පධාන ලක්ෂ තවට ආත්්‍යය අඩුකරගන්න අපේ අපේ ජීවිතයේ ඉතාම සතුරෙන් ගවන්න න හැම විලේම් සතුරෙන් ඉන්නව ට අප සතුර නැති කර ති කවා තමට අපේ ආග සංස්කෘතියි දේශපාලන සහ විවිද්ධ ව්‍යාපාර ගැනීන පුද්ගලයෝ එකතු වෙලා අපේ සතුර නැතිකරල්තින අපි එක තේරුම් ගණ්ඩෝනේ ඉක් මනින්ම මොකද ලෝකට බිහිවෙන්නේ මනුස්සෙක් වසේ. එතකොට බිහිුණම් පස්සේ අපි ජාතිකුල ආගම් එක එක දේවල්ට දාලා අපි අසමයික් කරලා අපි අසතුරට පත් කරලා අපි ටේශන් එක දාලා එයාලා වැජවෙන තත්වයට ඇවිල්ලදිලා. ඉන හොඳවටම තේරුම් ගනු තමන්ගේ බුද්ධිින් ඇත්ත මොකද පුරුව මොකදද කියලා. එතකොට එෙම තේරුම් ගරන් සතුටි ජීවත්වෙන්න්න තයි ඕන එතකට ටේෂන්න එක ඩුකරන්නක. කො අපි සීවිචි සතුටින් ගොහොම දෙන්න. අපි බල එහම සතුටින් ඉන්න කොම දෙ කියලා සිත මගින් සූපත්යෙන් කළලා අපට. වගේම දෑස් මගින් සූපත්වයන ක දෙසවන් මගින් සූපත්වයෙන් කළ නාසේමගින් සූපත්යෙන් ගළ ආහරමගින් සූපත්යෙන් කලා ස් පර්ශ්‍යයමගින් සූපත්වයන ක විිවිධ චරනයම් මගින් සූපත්වයෙන කළා. ත අපි ගොහොමද සිත මගින් සූපත්වයන්න. ඔල බරන්නගී නිස්සල පරිසරකට ගිහින් ඔ කැමති දෙයක් හිට කැමති තැනක යන්න හිතන්. ඇමති කාශ්‍රය කරන්න. එතකොට විනාඩි විශසක් නිසල පරිසරයටින් තමන් හැමති දෙයක් හි කොච්චර හිත සූපත්වනැද කර බලන්න මොකොද අපට ලොකු ප්‍ර් කොඩක් මනිසුන් තියන.ඒහිද අපි සතුරු දේවල් ගැන හිතන්න ඒ විතරක් හිතන්නක් කාලයක් යමු කරගන්න. තකොට අපේ ගොඩාක් හිත සූපත්වය හැමලීමි දනවාදීව හිතන්න නරක දේවල් හි හිතන එක අයිම් කරගන්න එන්ද ඒගේ සිතමගින් සූපත්වයෙන බලන්න ඒවාගේම ඇසමගින් සූ පත. ඇමගේ සපත්වෙන්නේ අපට යන්න පුළුව විනෝචාරි කන ැන්තැන්වලගින් ලස්සන බලන්න. තොකගේ යන්න බැහින අඩුගාන මේ වගේ පොටෝවලින්වත් බලන්න කොච්චර බලන්න මේ දේවල් දකිදි හිට සුවපත් වෙන කියලා ලස්සන පරිසරය මල් කුරුල්ලො බිවිධ සත්තු තොර මාළුර ගොඩක් අය අහල තින ඇති මාරු ටැන්කිියත් දිහ එකදිකට බලනිරවාම අපේ ශ්‍රෙසක ද නෝක. ට ඒවගේ දෙවල් කරන්න ඔ අනිවාරයම කරලා බලන්න ඒවගේ මුහුද දිහා බලගින් පුළුවන් ගංගා දියලි වැැව් දිහා බලඟිද්දිී අපේ ගොඩාක් මනසූ පොත්තිෙනවා. ලස්සන පලසේ ඒගේ අපිට පුළුවන් ලස්සන හිත සැනසෙන ෆිල්ම් කතා බලන්න. සමහරයි ප්‍රවෘති බලනවා හත්කට වතාවත් දවසට. එතකොට ඒව වගේ බොනොවත්තින් අපිට සතුරීඉතින දෙවල් නැහැ. දුක්කශෝකය වෛරය . ද ඇත්ව දෙවල් තමයි වගේ ද එතකොට ඒවගේ දේවල් බිනිස්සුඒ එයාලාගේ තියෙන සුක විහරණය හිද අපිට ඒවා පෙන්න්නනවා. පෙන්න්නලා ඒයාලා බැජබෙනවා අපි අසතුරු පත්වවා. එයි පුළුවන් තරන කොයාලා බලන්න මේ අසතුරු හිතෙන දවල්ින් ඇත්න්න දුකෙන් ඇත්වෙන රයි කරන්න නිතරම සතුරු වෙන දවල් කරන්න කියන්නේ ඒ දේවල් බලන්න. ඒවගේ ඊළට අපිට ටේෂෙන්ෙ අඩු කරගන්න පුළුවන් දෙසවන් මගින් සූපච් කරගන්න පුුවවා. ඒ කරන්න පුළුව අපිට අපි ලස්සන සින්දු හන්න පුුවන්මසි ඒවගේ දෙවල් අහන්න පුළා. කොට මෙවා වැඩ කරන ගව මනොහරි දෙදයකින් අහන් එපා නිවහැඉල්ලේ ඉඳගෙන මෙ තේරුමත් එක්ක සංගීතයත් එක්ක මෙව රසවි දෙන්න. ඒක අප අපට මනස සූපත් කරගන්න පුළුවන්. ඒවගේම රිලක්ෂේෂන් මසික් අපිට පුළුවන් හිත සැනසෙන මවසික් අහන්න ඒවගේ මම ඊළඟ වීඩිය කලට දාන්න රිලක්ෂන් මසි දෙයක් අහන්නන්න ඒකගේ පුළුවන් න. එතකොට අපට නිසල පරිසරයට ගිහි කුරුල්ලො කෑ ගන සද්ධ. එක සත්තු කෑ ගන සද්ධි ජල්ලේ ගලා යන සද්ධ ජලය වැටන සද්දි. ඒගේ නැච්චුරල් සව්න් හන්න පුලුවන් අපට ඇස් දෙදකවා ගෙන ඒකනත් අපට මනසූපත් කරගන පුළ ස්ශ්‍රේෂ්‍ය කඩු කරනටු. ඒවගේ අහතරමනි කරන තමයි ශ්‍රේෂ්‍ය අඩු කරගන් ලේසිම් පුලව අපි නාසෙන් සූපත්ව ඒ කරන්න අපිට පුළොන් නිදාගන්න කාම්රේ. සුවද විහිද ටි පන්දන්තින එක ගාන්න තට එක සුවද ිදවා ඇැබයි මේ කාමරය ඇතුල ඉටි පඳම දැල්ලීමමිද ලව සැලකිරිමත් ව මේකින් හානියක් නොවෙන විදිර එකැන නිසි තැනක මේ ට පන්දම දල්වා යන්න හානියක් වෙන්න ඇතින්න ඒක අපිට මනුස් සූපයි කරගන්න පුළුවන් වගේ යා ප්‍රශ්න පාග්චි කරන පුළුවන් ඒ ප්‍රශ්න කැට්ට අපේ කාමරය තියන්න පුළුවන් ඒවගේ ද ඉස්සෙස්ස කඩුකරගන්න පුළුවන් කියල් දැනට හොයාගන තිය ඒවගේ පුළුවන් ආහර මගින් අපේ ශ්‍රේෂ ඩු කරන්න ඒවගේ ආර්තමයි කෙසෙල් දොඩඩං අලි ගැට පේර චෝකල්ලට ග්‍රීන්ටීපානය කිරීම ගෝවා සුදුලුණු කජු ඒවගේ දාන්‍ය වර්ග වල භාවිතාවෙන් එ වගේ තින කෙමිකල් රියක්ෂන් එක මගින් අපේ තෙන්ෂ එක කඩු කරන්න පුළුවන් කියලා ෛද්‍යද්‍යා හන්ස ඒයිඉන්න මේ වගේ දේවල් ඔලගේ ආහරවලට එකතු කරගඩ වගබලාගන්න ඒවගේම අප සැමන් මාලුවාත් ඉතාම ඒක තියන කෙමිකල්වලින් අප පටේන්ෂෙන් එක අඩුකරගන්න පුලොන් කියලා වෙලතිනවා චිරිවලනුත් ඒ විදිියරම ප්‍රටෙන්න්ෂෙන් එක අඩුකරගන්න පුළුවන් එතකොට අපි දැම් බලු මාංසික ආතති වැඩි කරණ හාරම නවාද කියර ෝොට මාංතසික ආතති වැඩි කරන ආහාර තන වලින් ඇත්වෙන්න්න වාල වග බලාගන්න අපි දැම් බලම් ඒ අරම නොවාද කියලා. තුර සීමි අික ලෙස සීණ භාවිතා කිරීම. ඒ වගේම වර්ණගැන්්‍ය පැණිරස්ස අධික පැන් රස භාවතමෙන් අපේ ශ්‍රෂ්‍යක වැඩියනවා ඒවගේම ඇල්කොල් සිිකරසා අනිත් මද්‍රය දව් මද්‍රවී වලින් අපේ ශ්‍රෙසක වැඩීම හැබයි අපිට ව්‍යාපාරික කියන්නමකක්ද මේ ඔයාගේ ප්‍රශ්නවල මග අරගන්න ජීවිතය සතුර විඳන්ටල ඉන්න සතුර විඳින් ඒහින්න මේවා භාවිතාවර ගන්න කියලා අපිෝ රවට්ට ලතිවා ඉති මේ උගුලට අහුවෙන්න්න පමේය වුලට ඇහුණොත් ඔයාගේ සතුට ඇත්තරම ඉවරට මකරයි. වගේ පවුල සතුරර ළමයි ග අනාගතය සතුට හැම දෙම නැති කරන ප්‍රධානම දෙයක්තම මේක. මේක ප්‍රධානමේ දැන දැනත් අප රජයෙන්වත් මේවා වලක් කන්න් ලොකු පියවරක් ගන්න. එක පියවර ගන්නවා කෙලත් තරම් පෙන්න්න නොබොර හොට. පිවර ගන්නන එක පාරමිව නවත්තල දාටේ නෑ ැ පියවර ගන්නවා කියල පෙන්න්න නවා අපිට. පෙන්නලා අපිට මෙව්වම දෙනවා දීලා අපේ සතුරු නැති කරලා යාර සතුටින්ඉවා. එහන්න තේරුම් ගන්න ව්‍යාපාර දේශපාලනය ම අර කිව්වගේ සංස්කෘතිය ආගම් දේවැ දැහිලි. ඒවා මගින් අපි රවට්ටලා අපුව දුකට පත් කල යලා වැජවෙන් අදන්. ඒකන්ද මේවගින් ඇත්තෙන්න්න මෙක් සිහිය තබාගරන නිතර්ම සතුටින් ඉන්න. ත ඒවගේම කලින් පිසිරස මස් සහ කාබූ හයිටේට් අඩංගු ආහාර වලින් ඉස්සෙස්ස එකක වැඩි කරනෝ කිය හොයාගති නො ඒවගේම අධික කැපෙන් අඩංගු ශක්ෂි ජනක පාන වගේම කෝපී වලත් අධික කැපෙන්ති නො මෙ භාවිතා කරන්න එපාකිලමං කියන්නේ මෙ අඩු කරන්න. කැෆයින් වැඩීන් සර ගතු හම් ඉස්්‍රෙස්සක වැඩි වෙනවා. පේ ස්ශ්‍රේෂත ගඩි කරගන්න ඊලඟ එක තමයි ස්පර්යමගින් සූපත් කිරීම. එතකොට අපිට පුළුවන් සත්තුන්ට අනිත් අයට ගහට වැලට කොලට ආදරය කරන එවත් ටච කරන්න ඒවා අල්ලන්න පුළුවන්. ඒකනුත් අපේ කෙමිකල් රියක්ෂණ එකින් ඒ ආදරය හැඟීම් වලි අප සූපච කරන්න පුළුව පටේශෙන්ෙ ගඩු කරනවා ඒට ඒගේම චිස්කරනකනුත් ලොකුවට අපේ තේන්ශෙන්ෙ ගඩු කරගන්න පුළුවන් ඒවගේම අනිතරෝගලට ඒ හොඳයි. මොකොද ආදර සිතුවිලි වලින් අපේ කෙමික ියක්ෂණ අපි සුවපටි කරනවා. ඒවගේ අපිට මසා් මසාජ් කියන්නේ හොඳම ප්‍රතිකාරයක් ඒක අපේ ටේන්ෂෙන් එක මේ අඩු කරගන්න පුළුවන් වගේම අනිකුත් රෝගත් අපිට සුව කරගන්න පුළො එතකොට මේ මසාජ් කිය එක පොඩ්ඩක් සමාජයේොඩ වැරදි ක්‍රියාවක් වසයෙන් අර්ථ දැක් විලා දින දි ඒ එක ඉතාමත් වැරදි ආකල්පයක් මේ මසාත් කියන්නේ අනිවාරම සිරුවට අවශ්‍ය මදයක් ඒහින්ද ඔයාල්ලා පැමිලියක මාරුවෙන් මාරුටර මේ මසාල් ටෙක්නෙක් ඉගනගෙන ඒ දේවල් කිරීම මගින් අපට නිරෝගී වෙන්න පුළුවන් ඒ වගේමට හිශනය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සෙට්ලයි් එක ඔල සේක්ස් කරන්න ඕන වාලා ප්‍රශ්නක් ඇති නොවෙනක් දිර ඒකත් අපේ ජීවිතර ඉතාම වැදගත් අංගයක් ඒකනු ඉස්්‍රෙෂක විතරක් නෙම අනිකුත් නෝගත් අපට සුව කරගන්න පුළුවන්. ට අපි බලමු විළඟට චාලයන් මගින් කොහමද ශ්‍රෂ් එක අවම කරගන්න කියලා ත අපිට පුළුවන් ලියන්න කවිලියන්න පුළුවන් සින්දු ලියන්න පුළන් නවකතා ලියන්න පුළුවන් කෙටිකතා ලියන්න පුළන් නිස්ස දැස් ඕන ලිවීමේ අපිටේන්ෂෙන් එක අඩු කරගන්න පුළුව හැයි මක තියායගන්නන්න ඕනම දෙයක් ඕනෑවට වැඩිය කිරීමත් ඉස්ශ්‍රෂ්්‍යකට මඟ පාදනවා. ලියනෝ කෙන මුරු දවසම ලියනෝ. ඒ හරිියන්නෙත් නෑ එතකොට අපි හැම වෙලේම විධාකාරදේවල් කරන්නවා. එකම දේ එක්ම දේට අප ගියොත් අනිවාරෙන් ඒ ශ්‍රේෂයක් ඇවිල්ල අප ජීතය සතුරු නැතිවන හේතුවත් තම ඒක. ඒවගේ අපි පුුණන් චිත්‍රන්දීට ඒවගේ මේක ඇක්ටිවිටි හදන්න එක දේවල් හදන්න අපට පුළුවන් තොකොට අපිට පුුවන් සිංදුකිය බලන්න මේ පැමිලි හතර දෙනම් බ හතර දෙනාගේ මූුණුවල් බර සිංහ වෙලායින්න එන අපිට පුළුවන්ද මේක ප්‍රවෞෘත්ති බලල්ල අපට වෙන නාට්ටි බල මේ වගේ හිනා වෙලයින්න. මාර නාට්‍යට ඉන්නාව වෙන ඇඩෙ. අප ඇයි අපේ දුක ගන්න බලින්. කොහෙවත් තියෙන දුකක් අපි ගන්න වෙන නාටේ තින පැමිලි ප්‍රශ්නයක් අපේ කර ගන්නවා. අපිට ප්‍රශ්න මදිර ඒ අයගේ ප්‍රශ්මගැ අපි හිතනවා. ඇයි හෙම කර නැයි දුක අන්ඩගාගන්න. මේ වගේ ඔල කරලා බලන සතීර දවසත් දෙකක් කරි මේ වගේ පැමිලියක එකඇතුල මෙම සින්දුවක් කියලා මේ වගේ ක්‍රීඩාවක් කර කරම් බෝඩ්ඩ ගන්න ගෙවල්ල කැරම් බෝඩ්ඩක් ගන්න දාන් චේස් කාට් ගන්න පුළුවක්. කොච්චර බලන්න මේයාලගේ මුහුණේ සිහාාවල ඇයි අපි මේ දුක්ව ගන්නම දුක ගන්න ගොඩක් කම්බල තාතල එනවා රැකියාවට යනවා එනවා ටීව කළඟ ඉඳගන්න ඉඩසේ හපව මින්න්දරයනො. එක ඒ පැමිලියේ හිටියයොත් හතර දෙෙන හතර වැඩා. තුර අම්මයි බොහෝ විට කුස්්‍රිය අස්පස් කරන වියනොගේ ඇතුගන එයා ඇතන. තාත්තටීවි කිස රයික්ක තාත් ටීවල් ළමයි එකෝ එකක් ලැප්ටොප් ගනිත්ෙක්න පෝන් එක. හතර දෙෙන හතර පත්තා මොකක්ද මේ ජීවිතය මනං හිතන්නේ මොනතරන් සල්ලිබාගේ මුල්ලෙ මුදල් යන වාහන තිබූ නතුන්. එව තිබු නැතත් සතුට තියන යන්න එවුව මත නෙමේ. ඒ බෞතික දේවල් වලින් සතුට කියන එක අපට ගන්න බෑ භෞතික දේවල්ලින් අපේ දියුණුව කියන එක ගන්න බෑ එක වෙනම අර්ථ දැක්වීමක්. තවත් අපේ දියුණුව සතුර තියන අපේ සිනාව තුළ. අපේ සතුර තුර තමයි අපේ ජීවිතේ කතරන් දුරට සාර්ථකද නැද්ද කියලා තීරණ කරන්න පුම හොඳදම දේහිදවාලා. සතුටින් ඉන්න හැමෝම හිනා වෙලා ඉන්න පුළුවන් තයි යාහලුවත් එක් නෑදෑයවොත් එක්ක අනිත් කෙනාට උදව්කරන්න ඒ වගේ හැමවිිලිීම සතුු හිතන් දේවල් ජීවිතය කරන්නකොට වලට ඒකෙනු නිරෝගී ඉන්න පුළුවන් මේ ඒ වගේ ඉශ්‍රෙසක අඩු කරගන්න පුළුවන් දැන් අපි නැවතාවා අප ඉබිණීට එක මෙච්චර ලි කත්තා කර හමකක්ද අප ඉමිනිටික වැඩි කිරීමයට තේ පස්සනි කරු තමයි ස්සෙස එක කියවා ේ ඉස්ේසකට අඩු කරගන්න විදි තම මෙච්චල්ල කතා කරේ දැන් නවතේනවා අපේ ප්‍රශක්තිය වැඩි කරගන්න පුළුවන් හයිවිනයක සම්බල පෝෂදායි ආහර වෙලා පමණට ගැරීමකිෙනක. එතකොට ග ප්‍රශශක්ති වැඩි දිගුණු කරගන්න ප්‍රදාලම දෙත්තව විිටමින් සී අපිට වශ්‍ය. තකොට විටමින්න් ස අඩංගු ආහර වැඩිපුර ගන්න ඕනේ ප්‍රශක්තිය වැඩිරන්න මෙමකු අපි හෝස් පිල්ලොලත් කොයිඩ් හැදිලා ගිහාාම ට එකගන්න ඇතරම විටමිින් සයකක් දෙනවා ඕගතම කරන්න. එතකොට අපිට බිටමින් සීකක් අපිට ගන්නත් පුළුවන් එෙම නැත්තන් අප ආරවලට එකතුකර ගන්න පුුවන් විිටමින් සීක ඩු දෙවලක් බලමුය මොනවද ප්‍රධානීම් කළ පැගි සහිත පලතුරුවදදේහි දොඩම් නාරං ඒවගේ ඒවල විටමින් ස බහලෝදන. ඉතිං ඔයාල නිවාරයෙන්ම ඔලගේ ආහරියටව එකතු කර. ඒවගේම ගස් ලබෝලතියනවා අන්නාස පේර. නෙල්ලි නෙල්ලික ස්තෝබරි තක්කාලි. වැඩිවසෙන් භාවිතා කරන්න මේ දිනවල මෙවා බෙල් පෙ කෝල් කිවපුට් ඒවගේ දෙවල් වැඩීම භාවිතා කරන්න. ඒවකම ප්‍රසක්තිය වැඩිදිවුණු කරගන්න අවශ්‍ය ඊළඟ පයිෂ ප්‍රදතම විටමිින් සී සහ සිං කියන පදර්ථ ඇති ආහර පාන අපි දැම්බල මෙවා මොනරගලලා ඉතින් ඇත්තම කවුරුද්දන්නවා විටමින් D. ගන්න පුරන ලේසිම්ක්‍රේම තමයි ඒකින් ඉමිනිිටික වැඩිරනවා විටමින්දී උදේදාහය වෙන තුරු පටෙනඔව්වේ අපට විිටමිනිස්ෝප් කරගන්න පුළුවන් ඒ හින්දා බලන්න ඒ උඩා ඇසන හිරුවෙලිය ඉන්න ගොඩාක් මනසට සැල්ලි වෙන ඉක්්‍රේෂසකගත්ත අඩුව නො ඉමිටිකක් වැඩ වවා. ඒවගේම රතු මස් රතුමස් ගන්නේ හරක් මස් ඌරු මස් බැටලු මස් එලු ම සොලෝ වගේ දේවලලින් පක්ති අපේ වැඩිගෙන. ඒවගේ බිත්තර කහමද අධිලෙේ බිටමින් දී තින ඒවගේ ප්‍රසක්තිය වැඩිරගන්න පුළන් ඒගේ සමන් මාලු සාඩින් මාලු මැකරල්ෆිස් ඒවගේ හතුවලනු විිටමින්දී සහ සිංතිීනෝ ඒ වගේ ප්‍රසක්ති වැඩිකරගනුල චිීස් බටර් කිීරිී යෝගට ඒවගේ සෝයා නිෂ්පාදනවල තිනවා. ඒ බෙල්ලන් ඒවගේ දාන්නේ සහ කජු වර්ග භාවිතා වෙනුත් අපට මේ පෝෂපධර්තොලින් අපේ පුළුවන් ප්‍රසක්ති වැඩි කරගන්න. ඒවගේ බිෙනත් අආහර වශයෙන් ගත්තතෙම කැරට නිවිති කාහා ඉංගුරු සුදුලුණු බතල චෝකල්ල ග්‍රීන්ටී පානය කරන්න පුළුව ඒවාගේම අපට කොත්ත මල්ලිපාරණය කිරීමෙනු අපිට අපේ ප්‍රසක්ති වැඩි දියුණුරගන්න පුළුවන්. ඉතිං එතකොට මේමං කියපු අහරු වැඩි වසෙන් භාවිතා කරන්න පමණට තකොට අපි ප්‍රසක්තිය වැද්දියුණු කරගන්න ඒක උපයෝගි වෙනවා. හරි හැමේකම මම මෙතන කියතිනි ආහාර ගන්නවන පමණට කිය තින් පමණට ගන්නව නැත්තම් ප්‍රසක්තිය වැඩි කරනවා වෙනුවට වෙනවෙන් රෝග ඇතිවෙන පුළුවන්. තකට අපි දැම් බලමු ටකක් අපේ ප්‍රශක්තිය අඩු කරන ආරමනවාද කියලා අපට අධික කල කරපු බලන්න කොච්චරපය රවටලා තියනෙ ක මේ එක එක පාට දලක් පැ රස දාලා මං අරකී අපේ සතුරු නැති කරනවා කියලා යව්‍යාපාරමගේ ඒ තම මේ තීන් තාව එකක්ඒ උදාරණයක් එක එක පාට දාලා පසදාලා මං කියන්න මෙ අපට සී සීයකින් වැලකන්න පුුණක නමු හැකි තාත් දුට මෙවා අඩු කරන්න බාවිතාව. එ ඒ වගේම ලුණු අධික ලුණු සහිතාහාරඒගේ අප වැඩිපුරම දාන පුරදුුවන්න පමහ ඇත්තරම සැමිල පුරදදුවෙලති නො මේස උඩ ලුණු බෝතලෙත්ති නවා ඒ ඩිපුරහයගෙන කනවා. ඒක පුරද්දක් වසෙන් කරන්න එ පුළුවන්තර ලුණු භවිත අඩුවවෙන්න ඒ ලුණු සහිතාහාරෝල තින ඔය තවත් අල්ලපෙති මුරුක්කු ජාති රට කජදාති ඒගේ වැඩිපුරතුව භාවිතාවව අඩු කරන්න සමහට වැලකෙන්න්නම් බැරිවේ ඉ ප්‍රායෝකය පුළුවන් තර අඩු කර. ඒවගේම බැදපු ආහාර බැදපු මස් වර්ගතතියන ඔය මුොරුක්කු ජාතිය බයිට ඒවර්ග බැදපු දේවල් ආර්ගනම අප ප්‍රසක්තිය අඩුවනෝ. ඒවගේම කල්ලින් පිසිද්න ලද මස්වර්ග සෝසේජස් මිස් බොල් වගේ වගින් අපේ ප්‍රසක්තිය අඩු කරන ඉතිං හැකි දා දුරට මේ වගේ ආහරවලින් ඇත්තෙන්. ඒවගේම බැදපු මේ පුච්චපු මස්සලත් කෙමිටල් රියක්ෂන් එකින් මස්වල පුච්චපුවා මේ කැමිකල් රියක්ෂන් එක අපේ ඉමිනිටකට බලපාන අඩුවෙනවා. ඒවගේම ෂණික ආහාරකාබෝහහිට්‍රට් වැඩි පුරාඩංගුව හාර වලින් අප ප්‍රසක්තිය හීන කරනවා මේ ව පුළුවන් තරන්න ඇත්තෙන්. ඒගේ කල් තබා ගැනමි ද්‍රව් දාපු කෑමවර්ගවලනු අපේ ප්‍රසක්තිය අඩු ඒවගේම බෙහෙත් භාවිතාව කෙන අවෂද සමහරලාවට අපි ඇත්තරම ිහෙම්මිසාවට කැස්සට බඩයාමරට බෙහෙත් අවශ්‍ය නැහැ හො හැම ඒකඩම් බෙහෙත් දුන්නු මංඟර පලවිනි වීඩුව එකක ෝ කියල දුන්නා අපේ ප්‍රශක්ති හීන වෙන. මොකද අපේ ඇගේ ප්‍රසක්තියට කරන දෙයක් නැතුවෙනවා. ඇඟ එලියෙන් අපේ මේ දේවල් දාගත්තාම අපේ ඇගේ තියෙන ප්‍රශක්තිය කම් ැලෙනවා ඒව හීනෙන ඒ හින්දා බෙහෙත් භාවිතා පුළුවන් තරම් බෙත් භාවිතා අඩුුවෙන අශ්‍ය දේට විතරක් බෙහෙත් බොන්න හේත්තු හොන්ට බෙත් ගැන දැනුවත් වෙන ොකද ඇතන වෛද්‍යවර ්‍රමහල්ලාවට අනවශ්‍ය පරිදි බෙහෙත් දෙනවා තන ඒ අනිවාය වෙෙන දෙයක් චූටි හෙම් බිරිසාාවට හන්න බෙහෙත් ගොඩක් දෙනවා. එව වගේ ඒවා හානි කරයි මොකොද හැමවෙලේම මං අරකි ව්‍යාපාර මගින් අපේ සතුරු නැති කරු. එවත් ව්‍යාපාර්තම ඒහින්ද හොඳර දැනුවත් වෙන මේ බෙහෙත් ගැනත් ඒවගෙන අවශ්‍ය ප්‍රමාණට බෙත් බොන්ඩ පුළුවන් තරන අපි ආහාරවලින් සහ එක්සයිස් වලින් මේ අපේ ලෙඩ රෝග අඩුකරගන්න උත්වාහ කරන්න ඒවයි ක්‍රම තිය නවා එකම ලෙඩවලට එකම ක්‍රේ නෙමේ බෙහෙත්තව අපිට ඒකම ක්‍රමය බෙහෙක් කියලා අපිට ඒතු ගන්න නොකට්ටිය බ්‍යාපාරකාරය. තවට අපි ඒක මෙදෙන්වුනේ දැනුවත්ත අපි ඒකනු අඩුකරගන්න තු අපේ ප්‍රසක්තිය නතන් අඩුවම. ඒවගේම ප්‍රසක්තිය වැඩි දියුණු කර ගැනීමේ ඉල්ලඟ කොලස්ස ඒැ කොයිඩ්වල්ට මූුණ දෙන්න වෙන කිය අපි හිතාග අපි ජීවත්වයෙන්ද වෙනවාද පට කොවිලයි කොයිට හැදත් දන්න. එහෙමනම් එක් කරන්න ඕන දේ තමයි. අපි හැකිතා දැනට වැලඳී ඇති රෝග පාලනය කරගන්නවාගේ හැක්කිතා අනෙපුත් ලඩවලින් වැලකිලා ඉන්නු අපි ප්‍රැස්සක්ති ඉතුූ කරන් ඉන්න ඕනේ කොයි පරෝගය වෛරස යේ ගමන් අපි යට ඇතැඇැක් කරන සූදානමින් ඉන්න. බොකු අපේ ඇඟ ඇතුළ ඉන්න සොල්දාදූ මහන්සි කරවන් ඉන්න එක එචර හොඳ නැහැ. අඩුගාන පනුවන්ට ප පනුවෙෙත් බිලා ඉන්න. ම බීලතන. එතකොටි දැනට කොස් රෝල් ඩයබෙඩික් ඒවතීරෝන අපි නිසි අෞෂද මගින් හෝ වෙනත් ක්‍රම වගින් පාල්ලනය කරගන්න ඕනේ ඒගේ අනිකුසෝසන් රෝගත් අපිඟට එන්න දෙන්න හොදනෑ. ඒවගේ මාසක දාගන අත හෝදලා ඒ වගේ දුරස්ථ බාව රැක්්ගෙන නිවැරදි මාර්ගෝ ප්‍රදේශ අනුගමනය කරමින් අනිතරෝගල්ලු වැලක නන කොවිඩ්ඩි රක්නේ ඉන්න හැම රෝගෙම වැලකිලා. නිරෝගිව ඉන්න කොයිඩ වෛරසේ අවුත් අපේ එකට මොනෝවයි කරන්න එයාට බැහැ හැන් එතකොට මම ඊළඟ වීඩයින් කියල දෙනවා පෙන හලු ක්‍රියාකාරත්වය වැඩි කරගන්නේ කොහොමද කියලා. එතකොට අපි සක්ති වැඩි කරගත්තා පෙන හලු ක්‍රියාකාරිත්වය වැඩි කරගත්ත අපිට කිසි මයරකින් කොයිඩ් වෛරසයට අපිට ඇක් කරන්න බෑ එකමන් සහතික වෙනවා අනිවාර්යෙන්ම මම කොයිඩටක් ඇත්තරම් බයන හැ දක්ං ඊට ඩ ඩිංගුවට මියුණනවටගේ බයයි කොයිඩ්වඩටම බයමනෑ හේතුව බය නැත්තේ මම ක්‍රමය දන්නවා. මමහින් ගැල්ලවෙන ක්‍රමය දන්නවා. ඒකයි මං බය නැත්තේ. ඒහින්න වම් මේ ක්‍රමය වයාට කියල දෙනවා. කියල දුන්න හම මේක අනුගමනය කරන්න. මං දේල් වෙන දේවල් පස්සේ යන්නන්නේ. මම කරන්නක් මදේ තමයි අපි ප්‍රශක්දිය වැඩි කරගන්න අනුගමනය කන්න ඒවගේ ලංසොල ෆන්ශයන් ඩි කරගන්න ක්‍රමටක. එදකොට අපි ඊළඟ වීඩියකින් මං ඒට කියල දෙන්න. එතකං ඔයාලා ප්‍රසක්ද වැඩි දියුණු කරගනින් ඉන්න. අපි මේ විඩුවිය කීදි කතා කරේ ශරීරය ඒ ප්‍රසක්ති වැඩි දියුණු කරගන්නා කරයි ඒයට තෙ පලවිනි අපි කතා කරා භවේකය හනිින්දවායසා අනුව කෙනෙකොට කොච්චර පැයගානක් නිදා ගන්න අවශ්‍යද කලය එක යට ති කතා කර ඒ වගේම දෙවිනය එක අපි කතා කරේ ජලපානය කිරීම. ඒකද අපි කතාගරා ශරීරේ ස්කන්දය අනු කොච්චර ජලය ප්‍රමාණයක් පානය කරන්න ඕනති කියලා. ඒවගේම අපි තුංගනය කඇරති කතා කලා ශරරි රිස්කන්ධි දර්ශකය ගැන. එතකොට ඒක සමීකරණයම්මන් කියල දුන්න. තොර බාර නිවරදිියගේ තියාගන්න විදීමන් කතා කරා. ඒ වගේම හතරවිනික යටතේ කතා කර ව්‍යයායාම කිරීම් පිළිබඳ එහිදිමා දර්ග විස්තරයක් වලඩ කිල් දුන්නා ව්‍යයාම වර්ග හතක් ඒ ගැන් අපි කතා කර ඒවගේ මනසේ ආතති අඩුකර ගැනීම අපි කතා කර එහි රෝග ලක්ෂණ කතා කර ඒවගේම ආතති අඩුකරගන්න ක්‍රම මං හතක් කියල දුන්නා ඒත් දීර්ග විස්තරයක්මං කර ඒවගේම හයවැෙනක ඇයටත්තේ අපි කතා කර සම්බල පෝෂදා හි ආහාරයක් පමණට ගැනීම ගැන ඒවගේම හත්ව එක යටතේ කතා කර අපි දැනට වැලඳී ඇති රෝග සහ අනිෙකුත් ලෙඩ රෝගින් වලකේ සිටින්න අවශ්‍යය කලා ඉතිං අපේ කොයි් වසංගතයෙන් සහනිකුත් රෝගෝලිින් බේරෙන්න්න අපි ප්‍රස්සක්තිය මේ ආකාරයෙන් වැඩි දියුණු කර ගත යුතුයි ඒ හින්දා නිතරම මේ ප්‍රසක්තිය වැඩිවෙන්න විදිහට හැසිරෙන්න්න සහ කෑම්බීම ගන්න කිය